ඔන්න සුපිරි කමෙන්ට් එකක් වැටලා තිනවා. ඉතින් ඒ කමෙන්ට් එක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කමෙන්ට් එකේ දාලා තියෙන්නේ මැණික් පුච්චලා පාට කරන්නේ ඇයි? ස්වාභාවික වර්ණවලින් මැණික් උබලා ගාව නැත්තම් කියපන්. මැණික් මිනිසයන්ගේ ජීවිතයට යහපත උදා කරන අලංකාර විශිෂ්ට වස්තුවක්. භූමිය තුළ පිහිටි ආකාරයටම වර්ණවත්ව තිබෙන මැණික් තමයි අනර්ග. මැණික් පිළිබඳව සත්‍ය මෙයයි. මැණික් වර්ණ ගන්නවා ඒවා වටිනා මැණික් බවට පත් කිරීම මිනිසුන්ගේ කර්මාන්තයක් බවට පත් කරගෙන සිටී. මේවා ස්වභාවික වර්ණ මැණික් මෙන් කොහොමත්ම වටින්නේ නැහැ. මැණික් වටිනවා කියන්නේ ස්වභාවික වර්ණවත් විශිෂ්ට බව නිසායි. මැණික් කියන්නේ මිනිසයන්ට ස්වභාවිකව යහපතක් ආශිර්වාදයක් ලබා ගන්නට හේතු වන දෙයක්. මේ කමෙන්ට් එකේ සඳහන් කරලා තියෙන දේවල් ඇත්තටම මැණික් ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා ඉන්න නවකීන්ට ගොඩක්ම වටිනවා. අන්න ඒ නිසාම තමයි මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා මට හිතුනේ. මේ කමෙන්ට් එක දාපු කෙනා කියලා තියෙන්නේ ස්වභාවික පොළවෙන්ම හම්බ වෙන වර්ණවත් මැණික් තමයි විශිෂ්ට. පොළවෙන් හම්බෙන මැණික් අපි වෙනත් ක්‍රමවේදවලින් වර්ණ ගන්නන ගල් විශිෂ්ට නැහැ. ඒවා වටින්නේ නැහැ කියලා කොහොමත්ම වටින්නේ නැහැ කියලා තමයි දාලා තියෙන්නේ මේ කමෙන්ට් එකේ. ඉතින් මේ සම්බන්ධව මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි, එහෙමනම් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්, මැණික් පුච්චලා වර්ණය හා අගය වැඩි කිරීමයි මැණික් පුච්චලා ඒ සඳහා කෘතිමව වර්ණ භාවිතයෙන් වර්ණ ගැන්වීමයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මේන මේ දෙක පටල ගන්න එපා. මෙන්න මේ දෙක පටලගෙන තමයි අරයා ඔය කමෙන්ට් එක දාලා තියෙන්නේ. හොඳයි, මුලින්ම මම පැහැදිලි කිරීමක් කරන්නම් මැණික් පුච්චලා වර්ණය හා අගය වැඩි කරගන්න එක සම්බන්ධව. යාළුවනේ, මැණික් පුලුස්සා වර්ණය හා අගය වැඩි කිරීමේ ක්‍රමය ලංකාවේ අරඹා දැනට වසර 30ක් පමණ වෙනවා. අතීතයේදී ගෙවුඩු පමණක් පිලිස්සු අතර මේ වෙනකොට වටිනා හා නොවටිනා ගල්ද පුච්චන්න පටන් අරන් ඉන්නවා මිනිස්සු. මෙම පිලිස්සුම් ක්‍රියාවලිය තුළ වැඩාම වැදගත් වන්නේ ගෙවුඩ. සාමාන්‍යයෙන් අප දකින ගෙවුඩ මැණික්වල පවතින වර්ණ සඳහා බලපාන්නේ එහි අභ්‍යන්තරයේ පවතින විද්‍යාත්මක පිහිටීම. ඒ තුළ පවතින ඔක්සිජන්, ඊළඟට ඇලුමිනියම්, ටයිටේනියම්, යකඩ යනාදී මූලද්‍රව්‍ය ඊට හේතු වෙනවා. ගෙවුඩ පිලිස්සීමෙන් සිද්ධ කරන්නේ මෙම මූලද්‍රව්‍ය ගල පුරාම ප්‍රසාරණය කරන එක. පොළවේ ඇතුලේ තියෙනකොට ওই ගලේ තියෙන ওই මූලද්‍රව්‍ය ටික ප්‍රසාරණය වෙලා තිබ්බනම් ගලේ ගෙවුඩ නැහැ. එතකොට තනි නිලට තමයි ගල හම්බ වෙන්නේ. හම්බ වෙන කෙනාට ගෙවුඩ ගල පියවියෙන් බලනකොට ගල ඇතුලේ වලාකුළු ස්වභාවයකින් තමයි ගෙවුඩ අපිට පේන්න තියෙන්නේ. අන්න ඒ සුදු පාටට මීදුම වගේ තියෙන එක තමයි හීට් ට්‍රීට්මන්ට් එකෙන් ප්‍රසාරණය වුණාට පස්සේ ගල නිල් පාට වෙන්නේ. ඒ අපිට වලාකුළු විදිහට පේන්නේ, ඒ කියන්නේ ගල ඇතුලේ වලාකුළු ස්වභාවයක් වගේ අපිට පේන්නේ ටයිටේනියම් සහයෙන්. ඉතින් මේ ක්‍රියාවලියේදී කෘතිමව වර්ණ ගැන්වීමක් සිදු කරන්නේ නැහැ. ගල ඇතුලේ තියෙන දේ තමයි හීට් ට්‍රීට්මන්ට් එකකින් ප්‍රසාරණය කරලා ගලට ඒ අදාළ ගලේ තියෙන වර්ණයම නැවත උස්සලා ගන්නෙ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී යාළුවනේ කෘතිමව වර්ණ ගැන්වීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ මැණික් පිලිස්සීමේ ක්‍රියාවලියේදී කිසිම හානියක් ගලට වෙන්නේ නැහැ. කෘතිමව වර්ණ ගැන්වීමක් සිද්ධ කරන්නේ නැති නිසා ගලේ නැචරල් භාවයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ගෙවුඩ ගලේ තියෙන ගෙවුඩ ගතිය පුච්චලා ගල ඇතුලේ ප්‍රසාරණය කරලා ඒ ගලේ පාට ගත්තන් පස්සේ පළඳීමට වුණත් සුදුසුයි. මොකද ගලට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ගල ඇතුලේ තියෙන ගෙවුඩ තමයි ප්‍රසාරණය කරලා තියෙන හීට් එකෙන්. හැබැයි මේකත් මතක් කරන්න ඕන ඔයාලට, අපිට පොළොවෙන්ම හම්බ වෙනවනේ ගෙවුඩ මොනවත් නැතුව සුපිරිම නිල් ගල. අන්න ඒ ගලයි ගෙවුඩ ගලයි, ඒ කියන්නේ ගෙවුඩ පුච්චලා ගල ඇතුලේ ගෙවුඩ ප්‍රසාරණය කරලා අපි හදාගන්න නිල් ගලයි අතර දෙක වෙනස අහසයි පොළොවයි වගේ. ඒ කියන්නේ අංක එක ඇවිල්ලා ස්වභාවිකවම හම්බ වෙන නිල් ගල. සාමාන්‍යයෙන් හරියටම බ්ලූ සෆායා ගලක් පොළොවේ ඇතුලේ හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. අන්න ඒ නිසා තමයි මං කිව්වේ අහසයි පොළොවයි කියලා. මම හිතනවා ඔයාලට මේ හීට් ට්‍රීට්මන්ට් එකෙන් කරන ක්‍රියාවලිය සම්බන්ධව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙමනම් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කෘතිමව වර්ණ ගන්න ඕන ගල් සම්බන්ධව. කෘතිමව වර්ණ ගන්නන්නේ යාළුවනේ ඒකට තියෙන වෙනම තාක්ෂණයක්, වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඉලෙක්ට්‍රික් මැෂින් වලින්. මේ කෘතිමව වර්ණ ගන්නවන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ගල් තමයි ගෙවුඩ අඩු ගල්. තවත් මේක පැහැදිලි කරනවා නම් මම ඔයාලට කලින් කියලා දුන්නා ගෙවුඩ අපිට දැක බලා ගන්න පුළුවන් ගල ඇතුලේ තියෙනවා නිකන් දුම වගේ. ඒ කියන්නේ මේ මීදුම වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. අන්න ඒ ගෙවුඩ තමයි කෘතිමව වර්ණ ගන්නවන්නේ. අන්න ඒ නිසා තමයි මේ මැණික් වෙළඳපොළට ලොකු හානියකුත් සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ කෘතිමව වර්ණ ගන්නවන ගල්ලටත් වෙළඳපොළේ මිලක් තියෙනවා. මේකටත් තැනක් තියෙනවා වෙළඳපොළේ. හැබැයි වංචා කරන පුද්ගලයෝ ඉන්නවා. අන්න එයාලා මේ ගල් අඩු ගණන් වලට අරගෙන වැඩි ගණන් වලට විකුණනවා. ඒ විකුණන්නේ මම ඔයාලට කලින් කියලා දුන්නේ හීට් ට්‍රීට්මන්ට් ක්‍රියාවලිය. අන්න ඒ ක්‍රියාවලිය කරපු ගලක් විදිහට තමයි විකුණන්නේ. ආන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් තේරුණානේ ඔයාලට ඔය ක්‍රියාවලිය දෙකේ වෙනස.
ඔයාලගෙත් මොනහරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා, මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගෙත් එක්ක දැම්ම එකතු වෙන්න. එහෙමනම් මේ වීඩියෝ එක අදට අවසන් කරන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.